ආයුබෝවන්. දැන් ලංකාවට අලුතෙන්ම වාහන ගේන්න අවසර දීලා තියෙනවා විශේෂ පුද්ගලයන්ට. මොකද ලංකාවේ ලොකු ඩොලර් හිගයක් තියෙන නිසා ඒ ඩොලර් හිගේට විසඳුමක් වශයෙන් ඩොලර් හිගය පියවා ගන්න පිටරට සේවය කරන සහ පිටරට ව්‍යාපාර කරන පිටරට සමග ගනුදෙනු කරන කොමන හෝ විදියට ලංකාවට විදේශ විනිමය ගේන ඩොලර් යුරෝ පවුන් අරාබි මුදල් ඒකක යෙන් ඒ වගේ මුදල් ලංකාවට එනවන අයට දැන් ඒ සෑම කෙනෙකුටම විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ ජීවත් වෙන සියලුම ගෘහ සේවිකාවන්ට ඩුබායි ඔමාන් කුවෙට් ඒ සෑම සෞදි අරාබියේ හැම රටකම ජීවත් වෙන අයට දැන් අලුතෙන්ම නීතියක් ඇවිල්ලා තියෙනවා කාර් එකක් ගෙන්න ගන්න පුළුවන්. කාර් එකක් ගෙන්නන්න බැරි අයට විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙන මෝටර් සයිකලයක් ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් කාර් එකක් කිව්වේ ඩීසල් පෙට්‍රල් වාහන ගෙන්නන්න බෑ. විදුලියෙන් දුවන වාහන විතරයි ගෙන්නන්න පුළුවන්. ඔබට ඩොලර් 3000ක් ඩොලර් 3000ක් කියන්නේ එච්චර ලොකු ගාණක් නෙමෙයි පොඩි ගාණක්. ඩොලර් 3000ක් එවන්න පුළුවන් නම් ලංකාවට ඒ සෑම පුද්ගලයෙකුටම මොටෝ සයිකලයක් ගෙන්න ගන්න පුළුවන් ඩොලර් 1500ක් වටින. ඒ කියන්නේ ඩොලර් 5000ක් එව්වොත් එම ඒකෙන් හරි අඩකට ඩොලර් 2500ක් වටින මොටෝ සයිකලයක් ගෙන්න ගන්න පුළුවන් විදුලියෙන් ක්‍රියාත්මක වෙන. ඒ වගේම කාට හරි කෙනෙකුට පුළුවන් නම් ඩොලර් 20000ක් හෝ ඊට වැඩිය ලංකාවට එවන්න ඒ හැම කෙනෙකුටම පුළුවන්. දැන් ඒ මුදලින් තමුන් එවන මුදලින් හරි අඩක වටිනාකමකින් යුත් වාහනයක් විදුලි වාහනයක් ලංකාවට ගෙන්න ගන්න අලුත්ම හෝ රීකන්ඩිෂන් වාහනයක් ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා යුරෝ හරි ඩොලර් හරි 20000ක් ලංකාවට එව්වොත් එහෙම ඔයාට පුළුවන් ජපානෙන් හෝ වෙනත් රටකින් ඩොලර් 10000ක් වටින වාහනයක් ලංකාවට ගෙන්න ගන්න. ඩොලර් 50000ක් ලංකාවට එව්වොත් එහෙම ඒක නඩ පුළුවන් ඩොලර් 25000ක් වටින වාහනයක් ලංකාවට ගෙන්න ගන්න. උපරිමයෙන්ම ගෙන්නන්න පුළුවන් ඔයාලා ඩොලර් කොච්චර ලංකාවට එව්වත් උපරිමයෙන්ම ගෙන්නන්න පුළුවන් වාහනයක වටිනාකම ඩොලර් 65000යි. ඩොලර් 65000ක් වෙනකන් සුපිරි වාහනයක් ලංකාවට ගෙන්න ගන්න පුළුවන් දැන් විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන. හැබැයි මේකට එක කොන්දේසියක් කියලා දාලා තියෙනවා මේ ගෙන්නන කිසිම වාහනයකට චාර්ජ් කරන්න බෑ, ආරෝපණය කරන්න බෑ ලංකාවේ විදුලි බලය පාවිච්චි කරලා. ඒක හින්දා මේ කවුරු හරි මේ වාහනයක් ගෙන්නනවා නම් තමුන්ගේ ගෙදර සූර්ය කෝෂයෙන් සූර්ය පැනල් වලින් චාර්ජ් කරන ක්‍රමයක් තමුන් හදා ගන්න ඕන. ඒ වෝල්ටේජ් ගාන අනුව ඊට පස්සේ තමුන්ට පුළුවන් කැමති වාහනයක් ගෙන්න ගන්න. මොකද ලංකාවේ විදුලි අර්බුදයක් තියෙන හින්දා ලංකාවේ තියෙන විදුලි පද්ධතියෙන් මේකට විදුලිය අරගන්න අරගෙන මේක ආරෝපණය කරන්න සම්පූර්ණයෙන්ම තහනම් ඒ වාහනයක් ගෙන්න ගන්න මොටෝ සයිකලයක් හෝ විදුලි කාර් එකක් හෝ ගෙන්න ගන්න සෑම කෙනෙක්ම තමුන්ගේ ගෙදර සූර්ය බල සත්‍යයෙන් ක්‍රියාත්මක වෙන විදුලි බල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ හරහා තමුන්ට පුළුවන් ඒ වාහනේ චාර්ජ් කරගන්න. ඒක ඉතාමත් හොඳයි. මොකද එතකොට ඒක චාර්ජ් කරගන්න වීදමක් යන්නේත් නැහැ. ඉතාමත් අඩු ගාණකින් වැඩේ කරගන්න පුළුවන් ලංකාවේ ඇයට. මේක හොඳම සුබ පණිවිඩයක්. මොකද දැන් ලෝකේ ගොඩක් වාහන නිෂ්පාදනය කරන සමාගම් එයාලා ඩීසල් පෙට්‍රල් වාහන නිෂ්පාදනය කරන එක දැන් නවත්තන්න යන්නේ. දැන් සමහර ඒ වාහන නිෂ්පාදනය කරන සමාගම් දැනටමත් නවත්තලා තියෙනවා. ඉදිරියේදී ඒවා නවත්තලා ඉලෙක්ට්‍රික් සහ හයිබ්‍රිඩ් වාහන විතරයි එයාලා නිෂ්පාදනය කරන්නේ. මේ වෙලාවේ ලංකාවට විදුලි වාහන ගෙන්නනවා නම් ඒක ලොකු සහනයක්.